ආයුබෝවන් දූපතේ අද අපි එකතුලායිනේ ජාතික ගිණුම් සම්බන්ධයෙන් වැදගත්ම සූත්‍ර ටිකක් සාකච්ඡා කරන්න රයිට් මත්තර පුතේ සූත්‍ර පාඩම් කරන්න නැතුව කොහොමද ජාතික ගිණුම් ගානේ තියෙන සංකල්ප අවබෝධ කරගන්නේ කියලා තමයි මෙතන කියා දෙන්න යන්නේ රයිට් හොඳට අහගෙන හිටියොත් මතක තියාන පුතේ ජාතික ගිණුම් මෙලොවම දෙයක් බැරිලා මේකට උනත් මේක අවබෝධ කරගන්න පුළුවන් රයිට් ජාතික ගිණුම් කියන්නේ මතක තියාන පුතේ අමාරු පාඩමක් නෙමේ ඔයාට උගන්වලා තියෙන විදිය අනුව තමයි ඔයා ඒක අමාරු කරගෙන තියෙන්නේ පැද මේ සූත්‍ර ටික ළමයි පාඩම් කරන විදිය දැක්කම ඇත්තටම එපා වෙනවා පැද ඒ කියන්නේ ඒ ළමයින්ට හරියට මේක අවබෝධයෙන් උගන්වලා නැහැ පැද හරි පුතේ විනාඩි 10ක් විතර හොඳට අහගෙන ඉන්න ඔයාට මේ සංකල්ප අතර තියෙන සම්බන්ධතාවයේ ටට්ටක් ගාලා හිතන්න පුළුවන් වෙන විදියට තමයි මේක උගන්වන්නේ පැද වීඩියෝ එක ඔක්කොම බලලා අන්තිමට කමෙන්ට් එකක් දාන්න පුතේ සුපිරියටම තේරුණාද නැද්ද කියලා රයිට් හරිනම් අපි බලමු සංකල්ප ටික රයිට් පළවෙනි සංකල්පය තමයි පුතේ දලදේශීය නිෂ්පාදිතය නැත්නම් GDP කියලා කියනවා රයිට් හරි පුතේ දලදේශීය නිෂ්පාදිතය ගන්න ක්‍රම තුනක් තියෙනවා නිෂ්පාදන ප්‍රවේශය ආදායම් ප්‍රවේශය හා වියදම් ප්‍රවේශය ඔය ප්‍රවේශ තුනෙන් මොකක් ගත්තත් දලදේශීය නිෂ්පාදිතය එකයි රයිට් එහෙනම් දලදේශීය නිෂ්පාදිතයත් එක්කම බැඳුණු සංකල්පයක් තමයි ශුද්ධ දේශීය නිෂ්පාදිතය කියන්නේ NDP කියලා කියනවා රයිට් බලමු මේ අතර වෙනස ඉස්සල පුතේ සිංහල තේරෙන්න ඕනේ සිංහල වචනවල වෙනස මේ දල දේශීය නිෂ්පාදිතය ශුද්ධ දේශීය නිෂ්පාදිතය මොකක් විතරද වෙනස් බලන්න මේ මොකක් විතර වෙනස් මේ මෙතන දල කියන කෑල්ල මෙතන මොන වෙලා තිනවද ශුද්ධ වෙලා විතරයි පැහැදිලිද දල කියන කෑල්ල ශුද්ධ වෙලා විතරයි ඒක ඉංග්‍රීසියෙන් බැලුවොත් එහෙමයි සිංහලෙන් බැලුවොත් එහෙමයි ඈ හොන්දට ඉස්සලා කලබල වෙන්න එපා හොන්දට අහගෙන ඉන්න ඈ හරි මේ එනම් දල කියන කෑල්ල ශුද්ධ වෙලා විතරයි මේ දේශීය නිෂ්පාදිතය කියන එක එහෙම්මම තියෙනවා රයිට් මේක GDP කියනවා මේක NDP කියලා කියනවා මේ DPDP එහෙම්මම තියෙනවා G එක මොන වෙලාද N වෙලා ඒ කියන්නේ පුතේ දල එක ශුද්ධ වෙලා රයිට් එනම් දල එකක් ශුද්ධ කරන්න නම් මතක තියාගන්න දල එක ඇතුලේ ෂය වීම නැත්තම් මොනවද තියෙනවද ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ තියෙන නම් පුතේ දල එකක් ශුද්ධ කරන්න නම් අඩු කරන්න ඕනේ මොකද්ද ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය හොඳට මතක තියාගන්න ඈ එහෙනම් දල එකක් ශුද්ධ විතරයි කරන්න තියෙන්නේ මේකේ ලොකු වෙනසක් නැහැ නේ බලන්න පුතේ මේ ළමයි පාන්න යනකන් සූත්‍ර පාඩම් කරන මේ දල දේශීය නිෂ්පාදිතය මේක මොකද්ද ශුද්ධ දේශීය නිෂ්පාදිතය මේ දල එක විතරයි මොනවා වුනේද ශුද්ධ වුනේ එහෙනම් දල එක ශුද්ධ වුණා නම් පුතේ මේක කරන්න තියෙන අපිට මොකද්ද දල එක ශුද්ධ වුණා නම් කරන්න තියෙන මත් යන පුතේ මොකද්ද ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය මොනවා කිරීමද අඩු කිරීම එහෙනම් මත් යන සූත්‍රයක් අපිට හදා ගන්න පුළුවන් කටපාඩම් කරන්න එපා මේ ෂෝට් නෝට් එක ලිව්වනම් හරි දලදේශීය නිෂ්පාදිතයෙන් ශුද්ධ දේශීය නිෂ්පාදිතය ගන්නේ දලදේශීය නිෂ්පාදිතයෙන් ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය අඩු කරාට පස්සේ මොකද්ද ශුද්ධ දේශීය නිෂ්පාදිතය මේ දලයි ශුද්ධයි එච්චරයි දලයි ශුද්ධයි වෙනසක් නැහැ පැහැදිලිද එහෙනම් මත් යන පුතේ දලදේශීය නිෂ්පාදිතය ශුද්ධ දේශීය නිෂ්පාදිතය බවට පත් කරන්නේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය මොන කළද අඩු කරලා රයිට් මම මෙහෙම ඇහුවොත් ශුද්ධ දේශීය නිෂ්පාදිතය දල දේශීය නිෂ්පාදිතය බවට පත් කරන්නේ මොකද මේ ශුද්ධයක දල කරන්න ශුද්ධ ඇතුලේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ නැහැ නේද අන්න නිසා එහෙනම් ශුද්ධ දේශීය නිෂ්පාදිතයට ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ එකතු කරොත් මොකද්ද දල දේශීය නිෂ්පාදිතය දල දේශීය නිෂ්පාදිතයෙන් ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ අඩු කරොත් මොකද්ද ශුද්ධ දේශීය නිෂ්පාදිතය එනවා රයිට් හරි ඊට පස්සේ පුතේ අපිට තව සංකල්පයක් තියෙනවා දලදේශීය නිෂ්පාදිතය දල ජාතික ආදායම මේක නිෂ්පාදිතයේ ආදායම වෙච්ච එක වෙනස් මොකුත් හිතන්න එපා ඒක එකමයි ඈ ඒකේ වෙනසක් නැහැ රයිට් දල දල මේ බලන්න පුතේ දල 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 තේරෙනවා දල දල නම් මේක ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ දෙකේම තියෙන වෙනසක් නැහැ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ දෙකේම තියෙන වෙනසක් නැහැ රයිට් පුතේ දේශීයක මොන වෙලාද ජාතික වෙලා රයිට් දේශීයක මොන වෙලාද ජාතික වෙලා රයිට් අපි දන්නවා පුතේ ප්‍රධාන ආදායම් වර්ග දෙකක් තියෙනවා ප්‍රාථමික ආදායම් හා ද්විතීක ආදායම් ද්විතීක ආදායම් වල තමයි ජංගම සංක්‍රාම වර්තන සංක්‍රාම කියන්නේ රයිට් පුතේ අපි ඉස්ලාම් ඉන්නේ ප්‍රාථමික අංශ නේද ඉස්ලාම් ද්විතීක අංශ දෙන්නේ නැහනේ එහෙනම් ඉස්ලාම් එකතු වෙන්න ඕනේ මොන ආදායම්ද ප්‍රාථමික ආදායම් එහෙනම් මත් වෙන පුතේ දේශීයක ජාතික කරන්න මේ දේශීයක ජාතික කරන්න එකතු කරන්නේ විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් රයිට් මේ දල දලනේ
දළදලනම් පුතේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය අදාළ නෑ. ස්ථාර ප්‍රාග්ධන පාරිභෝජනය කියන එක දෙකේම තියෙනවා. එනිසා ඒක අදාළ වෙන්නේ නෑ. දේශීය එකක් ජාතික කරන්න රහ හොඳට මතක තියාගන්න. දේශීය එකක් ජාතික කරන්න නම් පුතේ විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. නම් දළදේශීය නිෂ්පාදිතේට විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් එකතු කරපුවාම දළ ජාතික ආදායම් වෙනවා. මේකෙන් පුතේ හදා ගන්න පුළුවන් සූත්‍ර ගණනාවක් මම කියලා බලන්නම් ඈ. මම මේක අන්තිමට උගන්වලා අපි බලමු සූත්‍ර කොච්චරක් ඔයාලට හදා ගන්න පුළුවන් වුණාද කියලා. ඒ කියන්නේ සූත්‍ර කටපාඩම් කරන්නේ නැතුව ඈ. කටපාඩම් කරන්නේ නැතුව ජාතික ගිණුම් වලට අදාළ සූත්‍ර ගොඩක් මේකෙන් මතක තියා ගන්න පුළුවන්. එහෙනම් මේ ඉස්සල් ආයි මං කියනම් දළදේශීය නිෂ්පාදිතය ශුද්ධදේශීය නිෂ්පාදිතය කරන්නේ කොහොමද? බලන්න වෙනස්කම්. දළ එක ශුද්ධ වෙලා තිනවා. දේශීය නිෂ්පාදිතය දේශීය නිෂ්පාද. දේශීය නිෂ්පාදිතය දේශීය නිෂ්පාදිත නම් මේක විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් එකතු වෙන්න ඕනේ නැහැ. මොකද දෙකම දේශීයනේ. මේකේ වෙනස මොකද්ද? දළ එක ශුද්ධ වෙලා. එහෙනම් දළ එක ශුද්ධ කරන්න නම් පුතේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය අඩු කරන්න. එනම් දළදේශීය නිෂ්පාදිතේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය අඩු කරාට පස්සේ ශුද්ධ දේශීය නිෂ්පාදිතේ එනවා. රයිට්. ඊට පස්සේ දළදේශීය නිෂ්පාදිතේ දළ ජාතික ආදායම ආදායමයි නිෂ්පාදිතය හිතන්න එපා කිව්වා. දළ දෙකම ඇතුලේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය තියෙන එක අදාළ වෙන්නේ නැහැ එහෙනම් අපිට. පැහැදිලිද? දේශීය එක ජාතික කරන්න නම් පුතේ විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් මොනව කරන්න ඕනද? එකතු කරන්න. එතකොට ජාතික එක තමයි ලොකු. එහෙනම් ජාතික එක තමයි ලොකු. හැබැයි ප්‍රාථමික ආදායම් ඍණ වෙනවා ලංකාවේ. ඒ නිසා ජාතික ආදායම අඩු වෙනවා. හරිද? එහෙනම් දළදේශීය නිෂ්පාදිතේට විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම එකතු කරපුවාම දළ ජාතික ආදායම එනවා. රයිට්. දළ ජාතික ආදායම. පැහැදිලි. ඊට පස්සේ පුතේ තව සංකල්පයක් තියෙනවා, වැය කළ හැකි දළ ජාතික ආදායම. රයිට්. මේ දළ ජාතික ආදායම දළ ජාතික ආදායම දෙකම එකයි. මේක අලුත් කෑල්ල තමයි. මොකද්ද? වැය කළ හැකි. පුතේ වැය කළ හැකි එක එනවා කියන්නේ අර ඉතිරි වෙච්ච ආදායම් වර්ග තියෙනනේ. මං කිව්වා ඉස්සල්ලාම ප්‍රාථමික අංශ නීතිය. ඒ නිසා ප්‍රාථමික ආදායම එකතු කරන්න. ඊළඟට තමයි ද්විතීක ආදායම. නැත්තම් ජංගම සංක්‍රාම. නැත්තම් මොනවද? වර්තන සංක්‍රාම එකතු කරන්නේ. නම් දළ ජාතික ආදායම දළ ජාතික ආදායම තියෙනවා. ආයි මේක දළයක ශුද්ධ කරන්නවත් ජාතිකක දේශීය කරන්නවත් එහෙම මොකුත් උන්නේ. මේක අලුතෙන් ඇවිල්ලා තියෙන කෑල තමයි. මොකද්ද? වැය කළ හැකි. එනම් දළ ජාතික ආදායමට වැය කළ හැකි එක එන්නේ නම් දළ ජාතික ආදායම වැය කළ හැකි දළ ජාතික ආදායම කරන්නේ විදේශ ශුද්ධ ද්විතීක ආදායම් මොනව කළද පුතේ? එකතු කළා. රයිට්. මේක තව හොඳට වීඩියෝ එක හොඳට බලන්න. තව අන්තිමට යද්දී සූත්‍ර ගණනාවක් මං කියා දෙනවා. එනම් මත යන පුතේ දළදේශීය නිෂ්පාදිතය ශුද්ධදේශීය නිෂ්පාදිතය කියුවේ වචනක විතරයි වෙනස. නැත්නම් ඉංග්‍රීසිනා ඉංග්‍රීසි අකුරක් විතරයි වෙනස. රයිට්. දළයක ශුද්ධ කරන්නේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය අඩු කරා. රයිට්. ඊට පස්සේ GDP නැත්නම් GNI කියනවා මේ දළදේශීය නිෂ්පාදිතයේ දළ ජාතික ආදායම. දළ නිසා ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනයේ වෙනසක් නැහැ. දේශීයක ජාතික කරන්න නම් ඉස්සලාම ඕනි. දේශීයක ජාතික කරන්න නම් ප්‍රාථමික විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම එකතු කරන්න. ඊට පස්සේ දළ ජාතික ආදායම වැය කළ හැකි දළ ජාතික ආදායම. වැය කළ හැකි වෙන්න නම් මොකද්ද? විදේශ ශුද්ධ ද්විතීක ආදායම් එකතු කරන්න ඕනි. ඉස්සලා ප්‍රාථමික අංශය ඉඳලා ඊට පස්සේ තමයි ද්විතීක අංශයට එන්නේ. එහෙනම් දළ ජාතික ආදායම ගන්න දළදේශ නිෂ්පාදිතයේ විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් එකතු කළා. දළ ජාතික ආදායමට විදේශ ශුද්ධ ද්විතීක ආදායම එකතු කරපුවාම තමයි වැය කළ හැකි දළ ජාතික ආදායම එන්නේ. රයිට්. හරි. ඊට පස්සේ අපිට සංකල්පයක් තියෙනවා ශුද්ධ ජාතික ආදායම. මේ බලන්නකෝ මේක. මේක හොඳ සංසුන්ව බලන්න. දළ ජාතික ආදායම ශුද්ධ ජාතික ආදායම. ආදායමට ආදායම තියෙනවා. ජාතික ජාතික වෙනසක් නැහැ. දළ ශුද්ධ. පුතේ දළ එක ශුද්ධ කරන්න නම් මොකද කරන්නේ? ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය මොනව කරන්න ඕනද? අඩු කරන්න ඕනේ. නම් දළ ජාතික ආදායමෙන් ශුද්ධ ජාතික ආදායම ගන්නේ. දළ ජාතික ආදායමෙන් ශුද්ධ ජාතික ආදායම ගන්නේ කොහොමද? ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය අඩු කරලා. රයිට්. මූලික සංකල්ප ඔන්න ඔය ටිකම ස්පීඩ් එකේ කියා දුන්නේ. මොකද මේක ෂෝට් නෝට් වීඩියෝ එකක් නිසා. පැහැදිලිද? හරි. ඊට පස්සේ පුතේ අපි බලමු සංසුන්ව. හොඳ සංසුන් මනසින් මෙහෙම පොඩ්ඩ ඔළුව එහෙම හොල්ලලා ගන්න. රයිට්. හොඳටම තේරෙන මේ අතර තියෙන සම්බන්ධතාවය ගන්න යන්නේ. මම වෙන පෑනකින් ඔයාලා මේ නෝට් එක වීඩියෝ එක නවත්තලා නෝට් එක ඇඳ ගන්න. ඊට පස්සේ වෙන පෑනකින් මම මේ දැන් අඳින එක ටටට ගාන ඇඳ ගන්න ඈ. හිතන්න ඈ. හරි. මේකෙන් මේක ගන්න කොහොමද? බලමු පුතේ. මේකෙන් මේක. මං කිව්වා
නිෂ්පාදිත ආදාය වෙන එක ගැන හිතන්න එපා. රයිට්. ශුද්ධ ශුද්ධනේ මේ. ශුද්ධ ශුද්ධ. බලන්න ශුද්ධ දේශී නිෂ්පාදිත ශුද්ධ ජාතික ආදායම. ශුද්ධ ශුද්ධ කියන්නේ පුතේ දෙකේම ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජන නැත්නම් ෂය නැහැ. එතකොට අපිට ෂය අඩු කරන්නවත් එකතු කරන්නවත් අදාළ නැහැ. මොකද දෙකේම ෂය නැහැ. දෙකම ශුද්ධ ශුද්ධනේ. රයිට්. ඊට පස්සේ මේ දේශීයක ජාතික වුණා පුතේ. ශුද්ධ දේශීය නිෂ්පාදිතේ ශුද්ධ ජාතික ආදායම. දේශීයක ජාතික වුණානේ ඉස්සල පොඩි වචන අල්ලගන්න. මං කිව්වා දේශීයක ජාතික කරනවා මේ. දේශීයක ජාතික කරේ මොකද්ද? විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම කියලා. එහෙනම් මේ අතර වෙනස මොකද්ද පුතේ? විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම්. රයිට්. ඔයාලට හිතන්න පුළුවන් නම් මේ විදිහට පුතේ ඔයා හරියට ඉගෙනගෙන තියෙනවා. දැන් ඔයාට මේ විදිහට හිතන්න බැරි නම් පුතේ ඔයා යන පන්තිය හරියට උගන්න පන්තිය නෙවෙයි. අනිවාර්යෙන් පන්තිය වෙනස් කරන්න දෙයක් නැහැ. දුක තමයි. කොච්චර ප්‍රසිද්ධ ගුරුවරයෙක් වුණත් පුතේ හිතන්න උගන්නන්න නැත්තම් එතන ඇත්තටම ඉකෝන් නෑ. පැහැදිලි. ඒ ඉකෝන්නේ මේ උගන්නන්නේ වෙන දෙයක් වෙන්න ඇති. රයිට්. හරි නම් මෙතන ශුද්ධ විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම්. රයිට්. හරි. ඊට පස්සේ මම මෙන්න මෙන්න මේකෙන් මේක ගන්නවා. රයිට්. ඊතලේ මේ පැත්තර මේ ඕක ඕන ඕන විදියට ඊතලේ ගහන්න පුළුවන් ඈ. බලමු අපි. ශුද්ධ ජාතික ආදායම දලදේශීය නිෂ්පාදිතේ. මේ බලන්න පුතේ ශුද්ධ එකක් දල වෙලා. මේ බලන්න ශුද්ධ එක දල නේද? බලන්නකො වෙනස. ශුද්ධ එක දල. එහෙනම් කොහොමද කරන්නේ පුතේ? ශුද්ධ එක දල කරන්නේ මොකද්ද? ශුද්ධ ඇතුලේ ස්ථාර ප්‍රාග්ධන පාරිභෝජනේ නැහැ. ඉස්සලාම කලබල වෙන්න එපා. ඉස්සල එක වචනෙන් වචනේ ගලපලා ඉමු. ශුද්ධ එක දල කරන්න නම් ශුද්ධ එක දල කරන්න නම් ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ මොනව කරන්න ඕනද? එකතු කරනවා. ඉඩ නැති නිසා ලියන්න නැහැ. නිකන් දන කැලක් දාන්න ඈ. එහෙනම් මත්තර පුතේ ශුද්ධ එක දල කරන්න නම් මේ ශුද්ධ එක දල කරන්න නම් ස්ථාර ප්‍රාග්ධන පාරිභෝජනේ අඩු කරා. එකතු කරා. එහෙනම් හරි ඈ. ශුද්ධ එක දල වුණා. ඊට පස්සේ ජාතිකයක දේශීය පුතේ ජාතිකක ලොකුයිනේ දේශීයක පොඩුයිනේ. එහෙනම් මත් එයා ගන්න විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් මොනව කරන්න ඕනද? විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් මොනව කරන්න ඕනද? අඩු කරන්න ඕනේ. රයිට්. විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් මොනව කරන්න ඕනද? අඩු කරන්න ඕනේ. රයිට්. හරි. එන්නේ විදියට අපි සූත්‍රයක් ගත්තා. රයිට්. හරි. ඊට පස්සේ මේක මේ පැත්තට එනවා. රයිට්. මේක මේ පැත්තට එනවා. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදිතෙන් ශුද්ධ ජාතික ආදායම එකපාර ගන්න තියෙන. මේ වන්න පුතේ දලයක ශුද්ධ කරන්න ඕනේ. මේ දලයක ශුද්ධ කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ මොනව කරන්න ඕනද? අඩු කරන්න ඕනේ. ඊට පස්සේ දේශීයක මොනව කරන්න ඕනද? ජාතික කරන්න ඕනේ. එහෙනම් විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම මොනව කරන්න ඕනද? විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. රයිට්. ඔයාලට තේරවනේ දැන්. ඔන්න ඔය විදියට අපි සංකල්ප ගත්තා කියලා. රයිට්. ඊට පස්සේ මම තව සංකල්පයක් කියා දෙන්නම්. හරි. මෙන්න මේක මේ පැත්තට ගන්නවා. රයිට්. මෙන්න මේක මේ පැත්තට ගන්නවා. බලමු මේ පැත්තට ගත්තාම මොකද වෙන්නේ කියලා. ශුද්ධ දේශීය නිෂ්පාදිතය දල ජාතික ආදායම. බලන්න පුතේ මේ ශුද්ධේක දල වෙලා. ශුද්ධේක දල වෙනවා කියන්නේ ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනේ මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. ඊට පස්සේ දේශීයක ජාතික වෙලා මේ දේශීයක ජාතික ජාතික කියන්නේ ලොකු. එහෙනම් පුතේ ඒකනත් මොකද්ද? විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායමත් මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායමත් මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි ඈ. මම ඉඩ නැති නිසා අඳින්නේ නැහැ. හිතන්න දල ජාතික ආදායමෙන් ශුද්ධ දේශීය නිෂ්පාදිත ගන්න. දලයක ශුද්ධ කරන්න නම් මොනව කරන්න ඕනේ පුතේ? ස්ථාර ප්‍රාග්ධන පාරිභෝජන අඩු කරන්න ඕනේ. ජාතිකයක දේශීය කරන්න නම් විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් අඩු කරන්න ඕනේ. අන්න ඒ විදිහට අපිට ගන්න පුළුවන්. රයිට්. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් මේක එකපාරම මේ පැත්තට ගත්තොත්. රයිට්. මේක එකපාරම ගත්තොත් බලන්න පුතේ දලදේශීය නිෂ්පාදිතේ වැය කළ හැකි දල ජාතික ආදායම්. දල දලනේ. එහෙනම් ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනයේ සම්බන්ධතාවයක් නැහැ ඒකට. රයිට්. දේශීය නිෂ්පාදිතේ පුතේ වැය කළ හැකි වෙලා තියෙනවා. රයිට්. ඉස්සලා වැය කළ හැකි වෙන්න ඉස්සලා ජාතික ආදායම් වෙන්න ඕනේ. එහෙනම් මත්තර පුතේ මෙතනට විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් සහ විදේශ ශුද්ධ ද්විතීක ආදායම් කියන දෙක මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. රයිට්. අන්න ඒ විදිහට මත්තර පුතේ එතකොට එනවා මොකද්ද? මෙන්න මේ විදිහට අපේ වැය කළ හැකි දල ජාතික ආදායම්. රයිට්. හරි. පුළුවන් නම් වැඩ්ඩෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක තේරුණා නම් පුතේ කමෙන්ට් එකක් දාන්න මෙන්න මේක. රයිට්. මෙන්න මේ මම දැන් දෙන අභ්‍යාසේ නැත්තම් මේ සූත්‍රය මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඩයල් එකක් ඉන්නවා නැත්තම් වැඩ්ඩෝ ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. රයිට්. හරි. පුතේ මෙන්න මේ තියනවා නේ මේ. මෙන්න මේ ශුද්ධ දේශීය නිෂ්පාදිතේ මොකක් වෙනවද?
වැය කළ හැකි දළ ජාතික ආදායමට බවට පත්වෙනවා රයිට්. එනම් අපේ සූත්‍රයේ ඔයා දාන්න ඕනේ වැය කළ හැකි දළ ජාතික ආදායම ගන්න කොහොමද මේ ශුද්ධ දේශීය නිෂ්පාදිතේට මේවා එකතු කරලා මේවා අඩු කරලා මේවා එකතු කරලා කොහොමාරි පුතේ අන්තිමට වැය කළ හැකි දළ ජාතික ආදායම එන්නේ කොහොමද කියලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක තේරුණා නම් රයිට්. හරි ජාතික ගිණුම් සූත්‍ර ටික තේරුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න රයිට්. හරි එනම් මත්තර පුතේ එනම් අනිවාර්යෙන් උත්තරේ දාන්න උත්තරේ තේරුණා නම් ශුද්ධ දේශීය නිෂ්පාදිතය කොහොමද වැය කළ හැකි දළ ජාතික ආදායමට බවට පත් කරේ කියලා රයිට්. හරි එනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.